ඒ වගේම මේ අවස්ථාවට සහභාගි වෙලා සිටින සියලුම දෙමව්පියනි, ඒ වගේම දරු දැරියනි, විශේෂයෙන්ම මෙම පුණ්‍ය කටයුත්තට මාහට ද ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපේ නායක හාමුදුරන්ට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද ඉරිදා දවසක් වුණත් පොලිසිය අපිට ඉතාමත්ම කාර්ය බහුල දවසක්. මොකද රාජකාරී බහුල වෙලාවක තමයි මෙතෙන්ටත් ආවේ. මොකද අද වගේ දවසක තමයි මේ අනිත් අයට නිදහස් දවසක් වුණාට අපිට වැඩ වැඩිම දවස. මොකද අද වගේ දවසක තමයි මේ ප්‍රදේශයේ දූෂිත කටයුතු ඔක්කොම සිද්ධ වෙන්නේ. සමහරු බූරු ගහනවා, සමහරු කුඩු ගහනවා, ඔය කරවිට වැවේ බොන්නෙත් අද වගේ දවසක තමයි. ඉතින් ඒ වගේ අවස්ථාවල අපිට ඒ තැන්වලට ගිහින් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. ඉතින් එහෙම වෙලාවක තමයි මේ හදිස්සියම ආපහු මෙතෙන්ටත් අපේ හාමුදුරන්ගේ වචනයට අහක දාන්න බැරි වුණා මෙතෙන්ට පැමිණෙන්නේ. විශේෂයෙන්ම මට කියන්න තියෙනවා මේ කුඩා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව මේ දෙමව්පියන්ට. හලාවත ප්‍රදේශයේ ගත්තහම ළමා අපචාර විශාල වශයෙන් සිදුවෙන ප්‍රදේශයක් හලාවත. ඕගොල්ලොන්ට මතක ඇති දැනට මාස 8කට 10කට කලින් ඉරණවිල ප්‍රදේශයේදී කුඩා ළමයෙක් පැහැරගෙන ගිහින් පුජ්‍යලේ ඝාතනය කරා. ඉතින් මේ ළමයා අරන් ගියේ අපචාර කටයුතු වලට. කාලෙක ඉඳන් තිබ්බ කටයුත්තකදී අවසානයේ ඒ කුඩා දරුවට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා මේ කාමතුරෙකගේ ක්‍රියාවක් හේතු කොටගෙන. මේ විතරක් නෙමෙයි, හලාවත ප්‍රදේශයේ බොහෝ අවස්ථාවල අපිට පැමිණ ලැබුණා මේ කුඩා ළමුන්ට සිදුවන අපචාර. විශේෂයෙන්ම දෙමව්පියන්ගේ තියෙන නොසැලකිලිමත්කම නිසා මේ කුඩා දරුවන් අපචාරවලට ලක්වන අවස්ථා බොහොමයක් තියෙනවා. දෙමව්පියෝ හිතන්නේ කුඩා දරුවන්ට එහෙම කටයුතු සිද්ධ වෙයි කියලා. සමහරවිට මේ කුඩා දරුවෝ කඩවලට පවා යවන අවස්ථා තියෙනවා, මේ නොතේරෙන දරුවෝ. ඒ යවන අවස්ථාවල සමහර කඩවල මුදලාලිලා, මම කියන්නේ ඔක්කොම නෙමෙයි, සමහර මේ ඔය වගේ මානසික තත්වයෙන් බෙලහීන තත්වයට පත් වෙලා ඉන්න සමහර මුදලාලිලා අතින් මේ කුඩා දරුවෝ අතවරයට ලක් වෙන අවස්ථා තියෙනවා. මේ කුඩා දරුවන්ට ටොපියක් දුන්නහම හරි ආසයි. ඉතින් ඒ ටොපිය දීලා තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන අවස්ථා බොහෝමයක් අපිට ලැබිලා තියෙනවා පැමිණිලි. ඒ සම්බන්ධයෙන් අපි නීත්‍යානුකූලව කටයුතු කරලා තියෙනවා. නමුත් නීත්‍යානුකූලව කටයුතු කිරීමම නෙමෙයි වැදගත්. අපි එවැනි අවස්ථාවකට ඒ ළමයි භාජනය වීම වළක්වලීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ කියන්නේ හැම අවස්ථාවකදීම මේ දරුවන් කෙරෙහි වැඩි අවධානයකින් සිටීම දෙමව්පියන්ගේ යුතුකම විය යුතුයි. එහෙම නැතුව සමහරලාට මේ දෙමව්පියන්ට දවසේ තියෙන කාර්ය බහුලත්වය නිසා දරුවන්ගේ ගැන සොයා බැලීමට තියෙන අවස්ථා නැති වෙන්න පුළුවන්. නමුත් ඒ අවස්ථා නැතිවීමෙන් වෙන්නේ දරුවන්ටත් තමන්ටත් ලොකු හානියක්. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලනවා මේ දෙමව්පියන්ගෙන් දරුවන් ගැන මීට වඩා අවබෝධයෙන් ඒ දරුවන් මොකද්ද කරන්නේ, කොහෙද යන්නේ, කාත් එක්කද ඉන්නේ, ඒ වගේ දේවල් ගැන හොඳට හොයලා බලන්න. එතකොට අපිට පුළුවන් මේ දරුවන්ගේ ජීවිත මේ මල් වගේ දරුවන්ගේ ජීවිත සාර්ථකව ඉදිරියට ගෙන යාමට. ඒ වගේම අද බොහෝ පාසල්වල මේ මත්ද්‍රව්‍ය භාවිතය ඉතාමත්ම තදින් සිදු වෙනවා. විශේෂයෙන්ම ඔය ප්‍රසිද්ධ පාසල්වල විශේෂයෙන්ම ඒ දේවල් සිද්ධ වෙනවා. දැන් මේ වෙන විට ගම්බද ප්‍රදේශවලටත් මේ මත්ද්‍රව්‍ය වලින් වෙන හානිය, පාසල් ළමුන්ට වෙන හානිය වැඩි වෙලා තියෙනවා. ඒ මත්ද්‍රව්‍ය කියපුවහම හෙරොයින්, එතකොට ගංජා, ඒ වගේම දුම්කුඩු කියලා જાතියකුත් දැන් මේ හැම තැනම
ප්‍රසිද්ධිය විකුණන තත්වයකට පත් වෙලා තියෙනවා. මේව ළමයි අතර තමයි බෙදා හරින්නේ. ඊට අමතරව මත් පෙති ඒවත් සීග්‍රයෙන් පැතිරලා යනවා. ඉතින් මේවා කරන ජාවාරම් කරුවෝ ඉතාමත්ම සූක්ෂම වැඩේ කරනවා. ඊසි කෑස් ප්‍රමේයයට තමයි මේගොල්ලෝ මේ විකුණීම සිදු කරන්නේ. ඊසි කෑස් කරලා සල්ලි අරගෙන මේ මත්ද්‍රව්‍ය එක්කෝ ලයිට් කණුවක් යට එහෙම නැත්නම් විශේෂ උස් තැනක තියලා යනවා. ඊට පස්සේ තමයි ඒවා බෙදා හරින අනිත් පුජ්‍යලයෝ මේවා ළමයින් අතරටපත් කරන්න කටයුතු කරන්නේ. ඉතින් එහෙම කරනකොට අපිට කොපමණ වැටලීම් කරත් අපිට අල්ලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ තරමට සූක්ෂම ආකාරයට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් මං ඉල්ලා සිටිනවා මේ කටයුත්තේ අපිට තනියම කරන්න බෑ මේක මැඩ පවත්වීමට. ඒක ඕගොල්ලොන්ගේ සහය අපිට අවශ්‍ය වෙනවා මේ කටයුත්ත සිදු කරන්න. ඉතින් මගේ දුරකථන අංකය පවා මට ඕගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. එවැනි කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඕගොල්ලෝ මට ඇමතීමක් ලබා දෙන්න, තොරතුරු ලබා දෙන්න, අපිට ඒ සිදුවී ඒවා සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්. එහෙම තොරතුරු ලබා දෙනවා නම් ඕගොල්ලොන්ගේ තොරතුරු ලබා දීම මත තමයි අපිට මේක සාර්ථකව විසඳා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම ඔය 10 වසර, 9 වසර, 8, 7 ඒ වගේ වසරවල ළමයි පාසල් ගියපුවාම ආපහු ගෙදර ආපහුම බලන්න ඒගොල්ලෝ ඉගෙන ගන්නවද? ඒගොල්ලෝ මොකද ඉස්කෝලේ ගිහින් කරේ? පොත් බෑගේ තියෙන පොත්වල පොත් පරීක්ෂා කරලා ඕගොල්ලෝ අවධානයට ලක්කරන්න මේ දරුවෝ ගිහින් ඉගෙන ගන්නවද කියලා. ගිහින් ඒ ඉස්කෝලේ ඉන්න ටීචර්ස්ලා හම්බෙලා අහන්න දරුවෝ හොඳින් ඉගෙන ගන්නවද නැත්නම් ඒගොල්ලෝ වෙන වෙන දේවල් කරනවද? ඒ එතකොට තමයි ඒ ළමයා අපේ ළමයා හොඳින් ඉගෙන ගන්නවා කියලා. අනිත් එක ඔය පිට ක්ලාස් වලට ගියපුවාම හුඟක් අය වෙන වෙන කටයුතු වලට පෙළඹෙනවා. ඉතින් ඒ නිසා ක්ලාස් වලට ගියත් ආවට පස්සේ හොයලා බලන්න ඉගෙන ගත්තේ දේ මොනවද කියලා. එතකොට ඔයගොල්ලන්ට තමන්ගේ දරුවා ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හුඟක් දෙමව්පියෝ ක්ලාස් ගියපුවාම ළමයා ඉගෙන ගන්නවා කියලා තමයි හිතන්නේ. නමුත් ඊට වඩා වෙනත් දේවල් සිද්ධ වෙන්න පුළුවන්, අහිතකර වෙන සිදුවීම්. ඉතින් දෙයක් සිදු වුණාට පස්සේ ඒ මත දුවල ඇති වැඩක් නැහැ. වෙන්න සිද්ධියක් වෙන්න කලින් මේ දරුවන්ගේ ආරක්ෂාව ගැන ඔබ තමුන්නාන්සේලා හිතන්න වෙනවා. මම වැඩි වෙලාවක් ගන්න කැමති නැහැ. මෙම කටයුත්ත තව විශාල වැඩ කොටසක් මෙතන තියෙන බව පෙනී යනවා. ඒ නිසා මගේ දුරකථන අංකය මම ඔයගොල්ලන්ට දෙන්නම්. ඒක සටහන් කරගන්න 0.71 85 91 307 0.71 85 91 307 ඉතින් ඔබ තමුන්නාන්සේලා අමතලා තොරතුරු ටිකක් දැනුම් දීමට හැකියුම් ගැන මම සතුටු වෙනවා. මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන් අපේ කාශ්‍යප ලොකු හාමුදුරන්ට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ලබන්නා වූ 2019 අවුරුද්ද ඔබ සැමටම සැකෙම්බියෙන් තොරව ජීවත් වෙන්න හැකි වර්ෂයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ස්තුතියි.